අයිබවන් තවත් බදාදා දවසක්. අද විශේෂ බදාදා දවසක්. මේ අවුරුද්දේ අවසන් බදාදා දවස අද. මේ අවුරුද්දට අපේ සෙබ්බැඳි රේඛාවෙන් ඔබ හමු වෙන අවසන් දවස. අලුත් අවුරුද්දක අලුත් බලාපොරොත්තු ගොඩක් එක්කයි මේ අවුරුද්දේ අන්තිම වතාවට අපේ සෙබ්බැඳි රේඛාවෙන් මුණ ගැහෙන්නේ. අදත් ඔබේ අනාගතය ගැන කියන්න අපේ මැදිරිය ඉන්නවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හස්තරේඛා විශේෂඥ ප්‍රවීණ ජ්‍යොතිෂ උපදේශක දේශබන්දු සෙනරත් ලිනරාජ්ච මහත්මයා. ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමා. ආයුබෝවන් වාසනාවන්. අද මං කියවන විශේෂ දවසක් කියලා මං හිතන්නේ. අපි මේ පාර සිද්මැදි රේඛා පටන් අරගෙනත් දැන් සැලකිය යුතු කාලයක්. අද අවුරුද්දේ අන්තිම දවසේ විශේෂයෙන් ඔබතුමාට අපේ හිතවත් ප්‍රේක්ෂකයන්ට කියන්න ගොඩක් දේවල් ඇති. මොනවා ගැනද කතා කරන්න? ඇත්තටම පළමුවෙන්ම කියන්න ඕන මේ පසුගිය මාස 5-6ක පමණ කාලය තුළ අපි ගොඩක් සතුටටපත් වෙලයි. මොකද හේතුව මේ රූපවාහිනී තියෙන රූපය වලතරන් මාලාව ගැන කතා කරනකොට බොහෝ දෙනාට ඇත්තටම ඇත්තක් කියලා හිතෙන තත්ත්වයට ගේන්න පුළුවන් වුණා. විදේශීය රටක ඉඳලා මහත්මයෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා, ඔබතුමා වැඩ කරන රූපවාහිනී ආයතනය මොකද්ද කියලා. මං කිව්වා, බොරු නොකියන ධර්මයේ හිතවත් ආගමික කටයුතු කරන ඇත්ත කතා කරන දැනක් තමයි වැඩ කරන්නේ කියලා. මම කියන්න පුළුවන් දැන් කියලා. මේ අවුරුදු 10ක් කරලා එනම් DNL එකේ වෙන්නේ නැති. ඒත් ඒ වගේ තැනක වැඩසටහනක් කරන්න හම්බෙච්ච එක ගැන ඔබටත් හොඳයි කිව්වා මට කියලා. ඒක නිසා ඇත්තටම බොහෝ දෙනා තුළ විශේෂයෙන්ම බුද්ධිමතුන් තුළ දැනුමක් කියන ඇතුළ අපේ රටේ විශ්වාසයක් තියෙනවානේ බුද්ධිමතුන් කියලා. මහාචාර්යවරුන් ආචාර්ය උපාධි ලබා ගත්තා. විවිධ අංශවල ප්‍රවීණයන් සෑහෙන රාශියක් මේ රූප තියෙන රූපයනේ වැඩදරන් බල්ල මේ දිනවල මගේ ළඟට ආවා, දත්තාව අද උදෙත්තාව. ඇත්තටම ඒකෙන් එක්තරා විදිහක සතුටක් විදිනවා. ඒකට හේතුව මොකද? අපි දේශනා කරන්නේ එක පැත්තකින් ධර්මයක්. ධර්මයේ දේශනා කරන ක්‍රම ගොඩක් තියෙනවනේ. එකක් තියෙනවා කෙලින්ම බණ කියනවා. එකක් තියෙනවා ධර්මයේ මිනිසුන් යොමු කරන ක්‍රමවාදය. හොඳ පැත්තට යොමු කරන. ඒ හොඳ පැත්තට යොමු කරන්නේ මෙහෙමනේ. දැන් අපි කියන බෝධි පූජා කරන්න කියලා. අපි කියනවා යන්ත්‍රයක් දාන්න එනවනම් මස් කන්න නැත්නම් අරකු බොන්න නැත්නම් අර යන්ත්‍රයක් දාන්න නැහැ කියලා. ඒ මනුස්සයා සමහරලාට එයාගේ අපරේ දුරු කරගන්න හින්දා හරි මස් කෑමෙන් අරකු වීමෙන් නවතිනවා. අපි කළ තියෙන පිනක්. අපි කළ තියෙන එක්තරා විදිහක ආගමික බලයක් ශක්තියක් ලබා දීම. ඇත්තට මම මස් කන අයට අරකු බොන අයට යන්ත්‍ර දාන්නේ. ඒ නිසා ඒකට ඒකෙන් අපි හොඳ යහපත් දෙයක් කරගත්තා. තව එකක් අපි පැහැදිලි කරා මේ පහුගිය අවුරුද්ද තුළ. ඔබට ඉතාමත් යහපත්ම පැහැදිලි කරා අපලයක් තියෙනකොට කරන්න ඕන දේවල් වලින් එකක් තමයි ගොඩක් දේවල් තියෙනවා යන්ත්‍රයක් දාන එක. ඒක දානකොට ඒ කළ යුත්තේ කොහොමද කියලා තේරුම් කර දුන්නා. බණ කියන වෙලාවට ගෙදර පිරිත් කියන වෙලාවට ගෙදර කළ යුත්තේ මොකද්ද? පිරිත් අහන්න ඕන, බණ අහන්න ඕන, නෑදෑයින්ට සලකන්න ඕන ඒවා යුරණයෙන් පස්සේ. ඒ නිසා ඒක පිළිබඳව පැහැදිලිවම තේරුම් කරලා දුන්නා. යන්ත්‍රයක් දානවා නම් අර හාමුදුරුව දැම්ම, අර මහත්තයා දැම්ම, එයා අපේ විශ්වාසවන්ත කෙනෙක්, එයා හොඳට ජීවන් කළා තමයි ගෙනාවේ කියලා විශ්වාස කරන්න එපා. අපි ඒක ජපානයේ උදාහරණයකුත් තරම් පෙන්නුවා. මෙන්න මේ උදාහරණය. ඒ ජලයක වැවක ජලය අපවිත්‍ර ජලය පිරිසිදු කරන ආකාරය පෙන්නුවා. ඒ වගේ ගොඩක් දේවල් අපි පෙන්නුවා ඔබට. ඒ නිසා ඔබ අප කෙරෙහි පැහැදීමක් සහ තියෙන රූපවාහිනී ආයතනය පිළිබඳ පැහැදීමක් නිසා දැන් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද?
ප්‍රශ්නයක් තියෙනවා සමහර දවස්වලට අපට ඔබට ඇපොයින්ට්මන්ට් එකක් දෙන්න බැරි තරමට ඉල්ලුම තියෙනවා. දැන් එහෙම ඉල්ලුමක් තියෙන කෙනෙක් ඇයි එහෙමනම් මේ හැම සතියේ මාසේ අන්තිම දවසේ සෙනසුරාදා බිබිලේ මැදගමට යන රිදීර්ණය කරා? අපි ගිය සතියේ ගැන මතක් කරන්නේ රජ් මහත්මයා. දැන් මේ සතිය යනවා පළවෙනි. මේ සතියේ සෙනසුරාදා දවසම ඉන්නේ බිබිල වැදගම. ඊට පස්සේ හැම මාසෙම අන්තිම දවසේ සෙනසුරාදා. කන්නේ 29 වෙනිදා යන. එහෙම කරන්න හිතුනේ ඔය. එහෙම කරන්න හිතෙච්ච ප්‍රධානම හේතුව තමයි අපිට වැඩුම ඉල්ලුමක් තියෙන්නේ මොනරාගල්. බොහෝ දෙනා කතා කරලා කියනවා එන්න කියලා. දෙවෙනි හේතුව තමයි මගේ දුව බැඳලා තියෙන මේ පැත්තට. ඉතින් නෑගේවලවත් යවෙනවා. තුන්වෙනි හේතුව තමයි බොහෝ දෙනාගේ ඉල්ලීම තමයි තුන්වෙනි හේතුවනේ පළවෙනි හේතුවම. ඊට අමතරව අපි උත්සාහ ගන්නවා ඒ පැත්තට ගියාම අපේ පොත මේ අපේ පොතෙන් යම්කිසි දෙයක් ඔබට ලබා ගන්න පුළුවන් දෙයක් ලබා ගන්න ක්‍රමය කියලා දෙන්න. කොහොමද මේකෙන් ලබා ගන්න? මේ පොතක් දැන් මේ දවස්වල තියෙන ලොකුම ඉල්ලුම තමයි බන්තියක් දාන්න කියලා. ඇත්තටම හැම වෙලාවෙම හැම දවසෙම හැම දවසකට එක දුරකථන ඇමතුණක් හරියනවා බන්තියක් දාන්න කියලා. කියන්නේ ජ්‍යොතිෂ පන්ති. ජ්‍යොතිෂ පන්ති. ඉගෙන ගන්න. මම ජ්‍යොතිෂ පන්තියක් කරා. පන්ති කීපයක් කරා. අවුරුදු 10ක් විතර කරා. ලංකාවේ සුප්‍රසිද්ධ අයත් පන්ති අහන ඇත්තටම කියන ආචාර්ය උපාධිය තියෙන එක මහත්යෙකුත් ආවයි කියලා. මොකද එහෙම කරන්නේ? දැන් මේකේ තියෙනවා ගත්තාම පැහැදිලිවම අපේ පොතේ තියෙන පින්තූරවල ඔබට වෙනවා ඇති පින්තූරය දාලා අත දාලා අතේ ඡායාරූපයක් දාලා රේඛාවල් ඇඳලා මෙන්න මේ රේඛාව දුන්නොත් මෙහෙම වෙන්නේ කියලා. දැන් මේකේ තියෙනවා කුජ තලාවේ ලපදි වුණොත් මොකද වෙන්නේ කියලා. එහෙම නැත්නම් වෙද ඇඟිල්ල යට ලපයක් දුණොත් මොකද වෙන්නේ කියලා. සිකුරු මණ්ඩලය ලපයක් දුණොත් මොකද වෙන්නේ කියලා. ඒ වගේ අපි පැහැදිලිවම ඔබට පෙන්වන මේ පොතක වෙන්නුවාම මේ පොත සම්පූර්ණයෙන්ම ඔබට මැදගමදී එහෙම නැත්නම් බදුල්ලේදී මිලදී ගන්න මේ ලැබෙන මාතෘකාව ඉදලා සකස් කරනවා. ඒ විතරක් නෙමෙයි. දැන් ඔබට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කේන්දරෙත් බැලුවා මහත්තයා. කේන්දරෙත් හොඳයි කියන. අපලෙකුත් නැහැ කියන. ඒ වුණාට අපිට සපලයක් නැහැ. මේ ගෙදර දෝෂයක් ඇති නේද මහත්තයෝ? අනේ ඉතින් යනවර ඒකේ බලන්න. බල්ල එකල ඊට පස්සේ කරන්නේ මොකද? මෙන්න මේ උළුවස්ස හොඳ නැහැ නේ මෙතෙන්ට. ගලවන උළුවස්ස. තව කෙනෙක් කියලා කියනවා. මේ ජනේරේ හොඳ නැහැ ඇත්තට කියලා. ගලවන ජනේරේ. ඉතින් අන්තිමට එක එක කෙනා කියලා එක එක කෙනා කියනවා. මම ඒවට දොස් කියන්නේ නැහැ ඒක හරි. මතක තියාගන්න ඊට ලේසියෙන් ඊට පහසුවෙන් ඔබේ ගෙදර තියෙන අපලපදුව දුරු කරගන්න පුළුවන් ක්‍රමයක් මම මේ පොතේ සඳහන් කරලා තියෙනවා. ඒක ගාථාවක් තියෙනවා. ඒ ගාථාව කියලා දවසකට සැරයක් හරි දුන් ටිකක් ඇල්ලුවාම කියන්නේ අපි ගෙදරවල දුක් සම්බ්‍රායෙන් දුල් අල්ලනවා නැවතට එහෙම ඇල්ලුවාම දෝෂ නැති කරනවා. තව ගොඩක් ක්‍රම කියලා තියෙනවා. ගොඩක් ක්‍රම ඔබට කියලා දෙනවා අපි. මම පැහැදිලි කරනවා ඒක දෙයක් විශේෂයෙන්ම තමන්ගේ ගෙදර නැගෙනහිර පැත්තේ මාළු ටැංක් ජලාශයක් තියන්න පුළුවන් නම් සියලු දෝෂ බංග වෙනවා කියලා. මං කියන එකක් නෙමෙයි. ඉන්දියානු ජ්‍යොතිෂයේ කියන එකක්. ඊට අමතරව මම තව කීපයක් කියලා දෙනවා. ලබන අවුරුද්දේ අපි මොකක් මහන්සි ගන්නවා ඊට ඉදිරිපත් කරන්න. වැඩතරන් නොදී මොකද ගෙදර තියෙන දෝෂේ නැති කරගන්න තියෙන හොඳම දේ. ඔබ කවුරුත් දන්න දෙයක් තමයි දැන් මේ ස්ටූල් එක නම් එච්චර බර නැහැ. නමුත් අපි හිතමු මෙතන ගෙදර මැදෙයි කියලා හරියටම. මැද නම් තියන්න ඕන භාණ්ඩයක් නැතුව තියෙන්න ඕන. ඔය වගේ ගෙදරක දෝෂ නැති කරගන්න ක්‍රම ගොඩාක් ඉදිරියේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ගොඩාක්ම දෙයක් තියෙනවා. මොකද්ද? දැන් නිතර වහන කෙනෙක් තමයි මහත්මයා මේ අපලයක් තියෙනවා මැණික් ගලක් දාමුද? මම අද උදේත් ඇහුවා. ඒක කරන්න ඕනේ කොහොමද? කොහමද ගහයව බලවත් කරන්නේ? දැන් ඔබට ලග්න 12ක් තියෙනවනේ. අපි හැමෝටම ලග්න 12ක් තියෙනවා. මේ ලග්න 12න් දෙවෙනි භාවයේ තමයි ධනෙ ගැන කියන්නේ. දැන් ධනෙ ගැන සොයන්නේ ඔබට ඕනකම තියෙන්නේ. අපි හිතමු දෙවෙනි භාවයේ මොකද්ද? හැම ලග්නයකම ඊළඟ ලග්නේ තමයි දෙවෙනි භාවය. දැන් වෘත්‍ති ලග්න වුණොත් ධනු. ධනු කියන්නේ ගුරු. මේෂ ලග්න වුණොත් දෙවෙනි භාවයේ වෘෂභ. එතකොට සිකුරු. කටක ලග්න වුණොත් දෙවෙනි භාවයේ රවි. අනිත් දෙවැන්නාධිපතිය බලවත් කිරීම. දෙවැන්නාධිපතිය බලවත් කරන්න පුළුවන් නම් ඒක තමයි මැණික් ගලකින් කරන්න පුළුවන් ලොකුම දෙයක්.
අපේ තුම ඔබ මීනලක් නේ කියලා. එහෙනම් ඔබේ දෙවන්නාධිපතියා කුජ. කුජ බලවත් කිරීමෙන් තමයි ඔබට ධනවත් වෙන්න පුළුවන් වෙන්නේ. ධනවත් වෙන්නේ අමිරි ශක්තියක් ලබන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට ඒ ශක්තිය ලබන්න පුළුවන් දෙයට අවශ්‍ය මැණික්ගල ඒ මැණික්ගල ලබා දීලා ඒකට ශක්ති ඒකට කරන්න ඕන ගාථාවත් පාවිච්චි කරන්න ඕන ක්‍රමයක් දීවන් ගල තමයි ඒක දෙන්නේ. ඒ ගන්නවා අපි පස්සරත් කරනවා, පස්සරනේ බිබිලේ මැදගමත් කරනවා, බදුල්ලෙත් කරනවා, මොනරගලත් කරනවා, පන්නිපිටියෙත් කරනවා, කලාන ගනේ මුල් අතර බොල්ලතත් කරනවා. ඒ ස්ථානකින් ඔබට ඒවා මිලදී ගන්නත් පුළුවන්ක පාසුකම් අංග සම්පූර්ණව සකස් කරලා දෙනවා ලබන අවුරුද්ද තුළ. ලබන අවුරුද්දට උදේ අර දකිනකොටම මමයන් මහත්මයේ ලබන අවුරුද්ද මොනව වේද අපේ ලක්නේට රටට මොනව වේද කියලා. රටට මොනවක්වත් වෙන්නේ රට තියෙන තත්ත්වයට වැඩි හොඳින් යනවා මිලක්. එක් ගහපේදී මොළදී මොනව විදියකින්වත් අපේ රටට අපලයක් වේද නැහැ. එකම එකක් තියෙනවා සමහර විට මම සීයල සීයම කියන්නේ. නමුත් ජ්‍යෝතිෂය කියන හුඟක් තැන්වල හුඟක් පොත්වල මේ දවස්වල කියනවා මේ 2019 අවුරුද්දේ ගමන් මාර්ගයේ උඩ ජාතික නායකයෙකුට බරපතල අසනීපයක් ඇදෙයි කියලා. මැරෙයි කියලා කොතනවා කියලා නැහැ. බරපතල අසනීපයක් ඇදෙයි කියලා. එහෙම එකක් තියෙනවා ඉතින් ජාතික නායකයෙකු දකින්නොත් සමාජ භික්ෂු ශාසනය වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් පාලන තන්ත්‍රය වෙන්නත් පුළුවන්, විරුද්ධ පක්ෂය වෙන්නත් පුළුවන්. ජාතික නායකයෙකුට අපලයක් තියෙනවා කියලා සඳහන් වෙනවා ග්‍රහ පීඨීම් අනුව. එහෙම නැතුව මේ පුද්ගල විදිහවල කියලා නෙමෙයි ග්‍රහ පීඨීම් අනුව. ඒ ඇරෙනකොට රටේ පාලනයේද හෝ මහා විපතක් හෝ සිද්ධ වෙන අවුරුද්දක් නෙමෙයි. ලග්න වලින් වැඩිය හොඳ නරක ලග්න කියන කතා කරනකොට ඔබගේ කේන්දරේ දිහා බලන්නේ නැතුව ඒ ගැන කියන්න බෑ. ඔබගේ කේන්දරේ දෙව් දුන්නොත් අපිට එව්වොත් අපිට විශේෂයෙන්ම TNL රූපවාහිනියේද හෝ ඉසර ගුවන් විදුලියේද එව්වොත් ලබන මාසේ මුල් බදාදා දවල් 12ට TNL රූපවාහිනියේ දෙකට ඉසර ගුවන් විදුලියේත් මම වැඩසටහන් කරනවා. ඒකෙන් ඔබට කියලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට විශේෂ දෙයක් තියෙනවා. මේ අවුරුද්දේ අධ්‍යයන විශේෂම දේ තමයි විවාහය. මේ විවාහය නිසා පුදුමාකාර විදියට අපි ඒ අය කරදරවලපත් වෙලා තියෙනවා. පොරොන්දම් බලනවා කියන මහත්තයා හොඳටම පොරොන්දම් බැලුවා. අනේ ඉන්නේ දරු මේ වෙලාව වෙනකොට අය අහගෙන ඇත්ත ඇති. ළමයි ඉන්නේ ඇමරික මේ කොහෙද ඕස්ට්‍රේලියාවේ. ළමයි දෙන්න දැන් මෙන් වෙන්න හදනවා. ඉතින් මට ගෙන දුන්නා පොරොන්දම් 180ක් හොඳයි. මාත් බැලුවා හොඳයි. වෙන් වෙන්න හදනවා. කොහමද වෙන් වෙන්න හදන්නේ? ඒ පිරිමි කේන්දරේ හතේ කොටුවේ අඟහරු ඉන්නවා. රවිටයි සෙනසුරුටයි දෙන්නටම අඟහරුව පේන්නේ නැහැ. අතට ගත්තකම අඟහරුව පේනවා. කුජව පේනවා රවිටයි සෙනසුරුටයි දෙන්නට. එහෙම කෙනෙකුගේ කේන්දරයකට චන්ද්‍රයා හතේ ඉන්න සිකුරු හතේ ඉන්න කෙනෙක් බැලුවම හරියන්නේ නැහැ. ඒ නිසා ග්‍රහ පීඨියම පිළිබඳව මනා දැනුමක් තියෙන කෙනෙකුට තමයි ඔබේ දරුවාගේ කේන්දරයේ ගින් දෙන්න ඕන පොරොන්දම් බලන්න. ජාජ් මහත්මයා, ඔන්න ඔබට හොඳ පැහැදිලි කිරීමක් ජාජ් මහත්මයා ලබා දෙනවා. අද වැඩසටහන ආරම්භයේදීම මෙච්චර කල් අපි කරපුවා, තවදුරටත් මේ සේවාවන් කොහොමද ලබා ගන්න කියලා මට හදිස්සි විරාමයකට යන්න පුංචි වෙලාවක් ලබා දෙන්න ජාජ් මහත්මයා. විරාමයෙන් අනතුරුව තවදුරටත් මේ පැත්තට ප්‍රශ්න ටිකක් තියෙනවා ජාජ් මහත්මයාගෙන් පැහැදිලි කරලා දැනගන්න. විවාහය ගැන මම හිතනවා තව බොහෝ දේවල් මෙතුමාට කියන්නත් තියෙනවා. ඒ දේවල් සියල්ල දැනගමු. කෙටි විරාමයක් ලබා ගන්න අවසරයි. ජන්ම පත්‍ර සහ හස්තරේඛා පරීක්ෂාව අලුතුපන් බිරිඳාට නම සීලම වර්ගයෙන් නැකත් සකස් කිරීම සහ විවාහචාරීත්‍ර සිදු කිරීම අන්තර්ජාලය මගින් පලාපල ලබා දීම ග්‍රහපල සඳහා මෙනික් සහ යන්ත්‍ර ජීවම් කිරීම අනිකුත් විශේෂ සේවාවන් බොහොමයක් එක් උගතෙකුගෙන් ඔබ වෙතට. සිත් බැඳි රේඛා. මැණික් ආසරණාභරණ අධිකාරිය අනුමැතියලත් පද්මරාග, නිල්කැට, වෛරෝඩි, පුෂ්පරාග ඇතුළු සියලුම මැණික් වර්ග වගකීමක් සහිතව නිවසටම ගෙන්වා ගන්න. විශ්වාසනීය ජනතා නාමය සම්පත් ජේම්ස්, පංචායුධ, නවරත්න මුදු, ධර්මචක්‍ර දැන් සුවිශේෂී මිලකට දැන් මම තන්න 0714423902 සම්පත් ජේම්ස් චාකා පන්නිපිටිය බදුල්ල මොනරාගල.
නැතත් අපේ සිත් බැඳිරේකා සමගින් ප්‍රවීණ ජෝතිර්වේදී දේශබන්ධු සෙනරත් ලියනච්ච මහත්මයා අපි ළඟින්. අපි විරාමයට ඉස්සෙල්ලා තනිකර කතා කරලියනච්ච මහත්මයා මෙච්චර කල් අපි කරපුවා සාරාංශය කොහොමද තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ජ්‍යොතිෂ්‍ය ඉවහල් කරගන්නේ. අපි නැවැත්වේ විවාහයෙන්. විවාහය ගැන තව මොනවද කියන්න තියෙන්නේ? විවාහය ගැන ඉතාම විශේෂ දේවල් කියන සිද්ධ වෙච්ච කතාවක් තියෙනවා මේ. විශේෂයෙන්ම දෙන්නේ කාව දරුවෝ නැහැ. ටිකක් ඈත ඉඳලා ආවේ. කේන්දර දෙක ආරම්භ බැලුවා. කේන්දර දෙක වරන්දන් ගැලපෙනවා. පිරිමි කේන්දරේ කුජ හතේ ඉන්නවා. දන්න අය දන්නවා රවි 10 ඉන්නවා. සෙනසුරු ඉන්නවා 5. සෙනසුරු 5 හිටියාම සෙනසුරුට පේනවා කුජව හතේ ඉන්නේ. රවිට තමන් ඉන්න තැනේ 3 වැන්න පේනවා. රවිට පේනවා කුජව. රවි කුජ සනී 3 දෙනාටම 7 වැන්න පේනවා. ස්ත්‍රී කේන්දරේ 7 වැන්නේ කිසිම ග්‍රහයක ඇත්තෙත් නැහැ, කිසිම කෙනෙකුට පේන්නේ නැහැ. මේ පොරොන්දන් හොඳේ කියලා මේ ලංකාවේ ජ්‍යොතිෂවේදීන් කීප දෙනෙක්ම කියලා තමයි මේගොල්ලෝ බැදලා තියෙන්නේ. මොන තරම් අපරාධයක්ද මහත්තයෝ? මොන තරම් අපරාධයක්ද? අවුරුදු 40ක් තිස්සේ මේ ජ්‍යොතිෂය කරපු මට ඒ කේන්දරේ දැක්කම ඇත්තෙන් ඇත්ත දෙකට කඳුලක් ආවා. මොකද ඒ කඳුලක් ආවේ වෙන මොකුත් හින්දා නෙමෙයි, මේ අපරාධකයක් කරන්න එපා. දන්නේ නැත්තම් දන්නේ නැති දේ අතාරින්න. අඟහරු අතේ ඉඳලා රවිටත් අත පේනවා නම්, සෙන්සුරටත් අත පේනවා නම්, ගුරුට සිකුරට අත පේන්නේ නැත්නම් එහෙම කෙනෙකුට එවැනි විවාහයක් කිරීමෙන් විනාශයක් වෙනවා. මොකද්ද වෙන විනාශය? විනාශය අර මනුස්සයාගේ ශුක්‍රාණු සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නැහැ. ඒක වෛද්‍ය විද්‍යාවට උනත් තේරුම් ගන්න පුළුවන් දෙයක් වෙනවා. මම මේ කියනවා මෙන්න මේ වගේ තියෙන කෙනෙකුගේ ශුක්‍රාණු සම්පූර්ණයෙන්ම අකර්මණීය වෙනවා. ශුක්‍රාණු අකර්මණි වෙනේ මට ඕන ඒ කේන්දරේ පෙන්නන්න පුළුවන්. ඔබට අවශ්‍ය වුණොත් ඊළඟ මම ලබන සතියේ පෙන්නන්න. පුජ්‍යලෝගේ නම් කියන්නේ නැහැනේ අපි. ඒ පුජ්‍යලයට මොනම විදියකින්වත් ශුක්‍රාණු වල ක්‍රියාකාරීත්වයක් වෙන්නේ. මේක පුදුමාකාර දෙයක් නෙමෙයි. ඔය ග්‍රහපීඨියම දිනුනත් ඒක වෙන බව අපි දන්නවා. ඉතින් කොයිද දරු? දැන් දරුවෝ දැන් බල ඒ විදිහේ දෙන්නෙක් එකතු වුණාම තමයි අංග විකල ළමයි බෝ වෙන්නේ. ඒ විදිහේ දෙන්නෙක් එකතු වෙන ළමයෙක් හම්බුනොත් තමයි මන්දබුද්ධිකය වෙන්නේ. මම කියනවා මේ ගැන කතා කරන අයර මන්දබුද්ධිකයගේ අංග විකලයගේ දෙමව්පියන්ගේ කේන්දර බලන්නේ කියලා. ඒතකොට ඔබට තේරෙයි එක්කෝ නාඩි ගැලපෙන්නේ නැහැ, එක්කෝ රජු ගැලපෙන්නේ නැහැ, එක්කෝ යෝනි ගැලපෙන්නේ නැහැ, එක්කෝ ග්‍රහපීඨීම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මම ලබන වර්ෂයේ සාමාන්‍ය වැඩියෙන්ම යොමු කරන්නේ යහපත් විවාහ ජීවිතයක් ගත කරලා, යහපත් ගෘහ ජීවිතයක් ගත කරලා, යහපත් ජාතියක් ඇති කරලා, යහපත් ළමයින් ලබා ගැනීමේ උත්සාහයක යෙදෙනවා. ඒ උත්සාහයට තවත් එකක් තියෙනවා. මහා කවි කාළිදාසයන් කියනවා, මහා නැති කල දිවා කලටත් විවාහ ගන්නවා ඇත කියලා. කාළිදාසයන් කියනවා මහා නැති කල දිවා කලටත් විවාහ ගන්නවා ඇත කියලා. ඒක හේතුව මොකක්ද එහෙම කියන්නේ? රාත්‍රී කාලේ විවාහය හොඳේ කියන්නේ ඇයි? මේ ජන්ම සම්පත් විපත් කියලා අපි නැගත්වල බෙදෙනවා. හොඳ නැගත්තා නරක නැගත්. හුඟක් වෙලාට සම්පත් නැගතක් දවල්ට දිනන සෑදේනි විපත් නැගතක්. සම්පත් නැගතේ පෝරුවේ දිනනවා. අනේ කොයි තරම් ගුවත් මහත්වෝ ඉරපායන වෙලාවේනේ පෝරුවේ තියන්න ඕන. ඔව් ඉරපායන වෙලාවේ පෝරුවේ තියන්න ඒක හොඳයි. නමුත් දෙන්න එකතු වෙන වෙලාව නේද ඊට වැඩිය වැදගත් වෙන්නේ. දෙන්න එකතු වෙන්නේ විපත් වෙලාවට. රාත්‍රී වාදී. අනේ ඒ නිසා ඒ ගැනත් විශේෂ සැලකිල්ලක් අපේ ඉදිරි වැඩසටහන වලදී කරනවා. අපි මහන්සි අද අද දවසේ තවත් ඔබට විස්තර කතා කරන්න. නමුත් ඔබේ දුරකථන ඇමතුමකට අපිට ආවොත් එහෙම දේ කරත් අපි උදව් කරන්න. අද කියන්න තව ගොඩක් දේවල් තියෙනවා. අපි ලියාච්ච මහත්මයා ඉස්සරහදී ඔබට ලබා දෙන්න නියමිත සූදානම් වෙලා ඉන්න ජ්‍යොතිෂ්‍ය සේවාවන් පිළිබඳව. හැබැයි ඔබේ දුරකථන වලට අවස්ථාවක් අදත් කොහොම හරි දෙන්න ඕන. දුරකථන තුන් දෙක තුනක් හරි කොහොම හරි ලබා ගන්නම් අපි. මෙතන සිට ඔන්න විවෘතයි දුරකථන අංකය 011127128 අපිට කතා කරන්න. නම ගම ඒත් එක්කම උපන්දිනය උපන් වෙලාව අපිට කියන්න ඔබේ අනාගතය ගැන කෙටියන් හෝ අද දවසෙත් කියන්න බලාපොරොත්තු වෙනවා. එතකන් ලියාච්ච මහත්මයා මොනරාගල්ද හරි බදුල්ලේදී හරි අපෙන් පොත් ගන්න බලාපොරොත්තු වෙන එකෙක් ඉන්නවනම්, එහෙම නැත්නම් අපි මැණික් ගලක් බලාපොරොත්තු වෙන එකෙක් ඉන්නවනම් අදම කතා කරන්න. අපි ඇත්තටම සතුටු වෙනවා. මැදගම දැනට අපිට ඒ දවසට අවශ්‍ය ඇපොයින්ට්මන්ට් ප්‍රමාණයට කිට්ටු වෙන්න ඇවිල්ලා තියෙනවා. තව එකක් දෙකක් තමයි දෙන්න පුළුවන්. එහෙනම් කතා කරලා ඔබට අවශ්‍ය පොත් තියෙනවා නම් ගහලා දෙන්නම්. ඒ ගහලා දීමට අවශ්‍ය දැම්මම අපිට කතා කරලා කියන්න අපිට ඕන කියලා.
මම දුරකථන අංක සතහන් කරන්න මේ දුරකථන අංක වලට අමතුමක් ලබා ගන්න අර පොත ගන්න අවශ්‍ය නම් ඒ වගේම කේන්ද්‍ර සතහන් බලා ගන්න අවශ්‍ය නම් සහ මේ මැණික් ගල් පිළිබඳව නේ විමසීම් කරන්න අවශ්‍ය නම් අපි දුරකථන අමතුමක් ලබා ගමු බලමු කවුද ඉන්නේ කියලා අයබෝවන් ඔව් කේන්ද්‍ර 94 ජනවාරි ඔව් 10 94 ඔව් 94 ජනවාරි 10 වෙලාව උදේ 3:10 9:31 උදේ 3:31 94 ජනවාරි 10 හරිනේ ඔව් ලක්නේ මාරු වෙලා ඉපදෙලදී නුවර හරි ලක්නේ මාරු වෙලා ඉපදෙලදී උෘචි කරක් නේද ලක්නේ ඔව් ප්‍රශ්චය කරලා දැනගන්න අවශ්‍ය ඇත්තටම වෘත්තික ලග්නේ කේන්දරයක විශේෂත්වයක් තියෙනවා මොකද හේතුව 12 එකදේකේ ග්‍රහයෝ ඉන්නවා ඒක ඉතා හොඳ පීඩීමක් ඒකේන දක්ෂතාවයක් හැකියාවක් පුළුවන්කමක් තියෙන කෙනෙක්ගේ ලක්ෂණ තියෙනවා නමුත් අවසනාවට ධර්මයේ රාශියකේ තවමත් තියෙනවා ඒ රාශියක අපලේ ඉවර වෙන්නේ 2020 අවුරුද්දේ ජනවාරි එතකම මේ රාශියකේ තියෙනවා ඒකට අවශ්‍ය ප්‍රතිකර්මයක් කරන්න මෙච්චර දක්ෂතාවයක් තියෙන මෙච්චර පුළුවන්කමක් තියෙන මෙච්චර දැනුමක් තියෙන මෙච්චර අවබෝධයක් තියෙන කෙනෙකුට ඇත්තටම දෙවන්නාධිපති ගුරු ඉන්නෙත් හොඳට ඒ නිසා ධනවත් වීමේ හැකියාවකුත් තියෙනවා කතා කිරීමේ හැකියාවක් තියෙනවා කරුණ ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා එහෙම කෙනෙකුට හැකියාවක් නොලැබෙන්නේ හේතු තමයි ප්‍රධානම හේතුව තමයි ග්‍රහ පීඩීමේදී සෙනසුරේ රාශියක් බලපවත් වෙනවා 29 වෙනිදා සෙනසුරාදා රියාච්ච මහත්මයා බිබිලේ මැදගම ඉන්නේ ඔබට රියාච්ච මහත්මයා හමු වෙන්න අවශ්‍ය නම් මෙන්න මේ දුරකථන වලට දැම්ම මේ දැම්ම දුරකථන ඇමතුමක් ලබා දෙන්න 011 30 55 100 011 30 55 100 අනිත් දුරකථන අංකය 07 7 311 35 80 07 7 311 35 80 අනිත් දුරකථන අංකය 07 7 302 6 302 07 7 302 6 302 දැම්ම දුරකථන ඇමතුමක් ලබා දෙන්න. තව ගොඩක් දේවල් තියෙනවා අපිට කතා කරන්න. ඔබ 011 2 706 120 මැදිරියටත් කතා කරන්න තවත් දුරකථන ඇමතුමක් හෝ දෙකක් සම්බන්ධ කරගන්න උත්සාහ ගන්නම්. ඒත් එක්කම රියාච මහත්මයා කෝල් එකක් තියෙනවා. බලමු කවුද ඉන්නේ කියලා. අයබෝවන් අයබෝවන් කවුද මේ? හරි අපිට කියන්නකෝ ඉක්මනට උපන් දිනේ උපන් වේලාවයි. 1990 3 වෙනි මාසේ 25 වෙලාව 10:05 උදේ 10:50 50 ඔව් උල්සබලක් නේද? ඔව් උල්සබලක් දැනගන්න අවශ්‍ය විශේෂයෙන් ඉදිරි අනාගතය ගැන අනාගතය තමයි අපි දෝන නමුත් මේ දැන් මෙහෙම ඇවුවොත් ඔබට හොඳ මතක ශක්තියක් තියෙන හොඳ දැනුමක් තියෙන කෙනෙක් කියලා මම කියනවා ඇත්තද? එහෙන්නේ මහත්තයා ඔබට හොඳ මතක ශක්තියක් තියෙන හොඳ දැනුමක් තියෙන කෙනෙක් කියලා මම කියනවා දක්ෂතාවයක් තියෙන කෙනෙක් පුළුවන්කමක් තියෙන කෙනෙක් එහෙමද? හරියට පැහැදිලි නෑ මහත්තයා මම TV එක බලන්නේද? හරියට මම දැන් ශ්‍රවණය මෙහෙමයි ඔබේ දක්ෂතාවයක් තියෙන කෙනෙක් පුළුවන් කෙනෙක් තියෙන හොඳ කෙනෙක්ගේ අක්ෂර තියෙනවා පැහැදිලිවම නමුත් විශේෂ ප්‍රශ්න කීපයක් තියෙනවා මොකද හේතුව පුජ සනි රාහු සිකුරුත් එක්ක ඉන්නේ පුජයි සනි රාහු තුන් දෙනාම එකට ඉන්නවා තිකුරුත් එක්ක 9 අධිපතිය 9 ඉන්නවා බලවත් ගාභීතිමත් තිබුණාට හිතට දුකක් ඇති වෙනවා නිතරම හිතේ ප්‍රශ්න ඇති වෙනවා නිතරම සතුටේ අඩුවක් ඇති වෙනවා මෙන්න මේකට අවශ්‍ය ප්‍රතිකර්මයක් තමයි කරන්න වෙන්නේ එහෙම නැතුණාට දක්ෂතාවයක් තියෙන පුදුමාකාර හැකියාවක් තියෙන හිත සතුටෙන් ජීවත් වීමට අපහසුතාවයක් තියෙන කෙනෙක්ගේ ලක්ෂණ තමයි ඔබේ කේන්දරේ තියෙන්නේ. කියනේම හරියට අහුණා නම් හැබැයි හොඳට තහවුරු කර ගන්නත් තිබුණා කමක් නැහැ. රියච් මහත්මයා තව වෙලා හරිම සීමිත අද්දවස ඒකයි තියෙන ප්‍රශ්නය. මම මෙහෙම දෙයක් අහුවොත් අලුත් අවුරුද්ද පටන් ගන්නනේ යන්නේ. අලුත් අවුරුද්දක් ආරම්භයේදී මේ අවුරුද්ද හරියට සැලසුම් කරගන්න. හරියට ප්ලෑන් කරගන්න. ජීවිතය සාර්ථක කරගන්න. කේන්දරේ බලන්න ඕනද? කේන්දරේ වෙලොත් හොඳද? කේන්දරේම බලන්න ඕනේ නෑ. නමුත් මතක තියාගන්න ඕන අපි යහපත් දේ කරනකොට යහපත් දේ වෙනවා. මම හිතන හැටියෙන් මම විශ්වාස කරන විදිහට අපි ජීවිතේ කරපු හැම යහපත් දෙයක්ම යහපත් වෙනවා. එකක්. දෙවෙනි එක අපේ ජ්‍යොතිෂයෙන් කෙරෙන්නේ මොකද්ද? ඔබට තියෙන අපලයක් තියෙනවා නම් උපද්‍රවයක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් ළමයින්ට ඉගෙන ගන්න බැරි ළමයින්ට. මතක ශක්තිය නැති ළමයින්ට අපි කරනවා මතක ශක්තිය ලබා දීමේ ක්‍රම විවිධයක්.
යම්කිසි අසනීපයක් තියෙන එකනට බෙහෙත් ගන්න ඕනේ. ඒ බෙහෙත් ගන්නකොට වෛද්‍යවරුන් ළඟට යන්න ඕන. නමුත් ඒ බෙහෙත් අහන්නේ නැත්නම් ඒකට කරන්න ඕන ක්‍රමවේද තියෙනවා. විවිධ දේවල් තියෙනවා මේ ජ්‍යොතිෂයෙන් කරන්න පුළුවන් දේවල්. ඒක තමයි අපි කිව්වේ ජ්‍යොතිෂය අර වරහමීරාචාර්ය කියනවා වගේ මේ සයුර තරණය කරන්න තියෙන හොඳම මේ බෝට්ටුව තමයි. මේ ජීවිත ගමන නැමති සයුර තරණය කරන්න තියෙන හොඳම බෝට්ටුව තමයි. මේ බෝට්ටුව භාවිතා කරන්න සයුර තරණය කරන්න ලේසියෙන් පුළුවන්. හොඳ බෝට්ටුවක් වෙන්න ඕන. බෝට්ටුව පදවන එකේ හොඳ වෙන්න ඕන. මේක නිවැරදිව දැනුමක් තියෙන එකේ. බෝට්ටුවත් හොඳ වෙන්න ඕන, පදවන කෙනත් හොඳ වෙන්න ඕන. උන ආකාරයෙන් තමයි අද දවසේ අපිට කතා කරන්න තියෙන වෙලාව ටිකක් සීමා සහිත නිසා ලියාච මහත්මයා ඔබට බලාපොරොත්තු ගොඩක් දුන්නා ඊළඟ වසරේදී අපි කරන්න යන දේවල් පිළිබඳව. ඊළඟ වසරේ පළමු සිත් මෙති රේඛා වැඩසටහන අපිට පුළුවන් මේ සිරු දේවල් ගැන කතා කරන්න. ඒ වගේම සතියක් අර සතියක් ලියාච මහත්මයා ඉසිර ගුවන් විදුලිය පුරා පැය දෙකක් ඉන්නව බදා දවස් දෙකේ ඉඳන් හතර වෙනකන් මේ දුරකථන අංකයටම කතා කරලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම අර මා සඳහන් කර ආකාරයට වසර සැරසුම් කරගන්න, ඔබේ ජීවිත සැරසුම් කරන ලියාච මහත්මයා කියනා වගේ ඔබේ ජීවිත සාර්ථක කරගන්න උදව්වක් ලබා ගන්න මේ විද්‍යාවෙන්, මේ ජ්‍යොතිෂයෙන් ඔන්න ඔබට කරන්න පුළුවන්. ඒ වගේම බොහොම පහසුවෙන් ලෙහෙසියෙන් අලුත් තාක්ෂණ උපයෝගී කරගෙන න්‍යාච මහත්ම මේ සියලු පහසුකම් ඔබ වෙනුවෙන් සලසලා තියෙනවා. මම නැවතත් මෙන්න මේ දුරකථන අංක සඳහන් කරන්නම් පැහැදිලිව ලියා ගන්න. 011 30 55 100 011 30 55 100. අනිත් දුරකථන අංකය 077 311 35 80 077 311 35 80. අනිත් දුරකථන අංකය 077 302 6302 077 302 6302. මේ අතරින් 077 311 35 80 077 311 35 80 කියන ජංගම දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යවුවොතින් ඔබට මේ සේවාවන් ලබාගත හැකි විදිය ගැන සවිස්තර විස්තර සපයාවි. විශේෂයෙන්ම ඔබේ ඊමේල් ලිපිනය එහි සඳහන් කරන්න. එතකොට ඔබට විස්තර සහිත ඊමේල් පණිවිඩයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. 29 වෙනිදා බිබිලේ මැදගම යනවා කිව්වා. ඒ ගැනත්, ඒ වගේම ඔබතුමාගේ කාර්යාලයක නිවසේනේ ඉතුරු ජ්‍යොතිෂ වැල කටයුත්තක කරෙන්නේ. මේ දේවල් ගැන තමයි මමයි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. අපි මේ කතා කරන්නේ වැඩිබන නෙමෙයි, අපි කරමු දේවල්. අපි මේ ඉදිරිපත් කරන්නේ මේ කරුණ ඉදිරිපත් කිරීමට අපිට ඉන්න කාර්ය මණ්ඩලයේ වගේම 11ක් තිස්සේ ඩිකටම නැතුණත් පරිගමනට හරි සාමික මහත්මයා වගේ දැනුමක් තියෙන කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබිච්ච එක. විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕන මගේ මේ වේගවත්ව කටයුතු කිරීමට මගේ දුවත් බෑනත් පවුලේ කීප දෙනෙක්ගේම උදව් දිනන පුතාගේත් තියෙනවා, ඒ දිගෙත් තියෙනවා. ඒ උදව් එක තමයි කරන්නේ. ඔවුන් විශ්වවිද්‍යාල උපාධිධාරීන්, ලංකා විශ්වවිද්‍යාල තමතුරු විදේශීය විශ්වවිද්‍යාල උපාධිධාරීන්, ඩිප්ලෝමා උපාධි ඔක්කොම තියෙන අය, ජ්‍යොතිෂ පිළිබඳව දැනුමක් තියෙන අය, මේක දැනුමක් තියෙන අය උපයෝගී කරගෙන ඒක තියෙන්නේ. ඇත්තටම ලොකු උපාධියක් නැති කෙනෙක් ඉන්නේ මට විතරයි. අනිත් අපුකුත් මරක් තියෙන උපාධි. නමුත් අනිත් අය මට වැඩිය මාස්ටර් කරපු, ඊටත් එහා ගිය උපාධිධාරීන්ගේ සම්මිත ඒගොල්ලන්ගෙන් තමයි මම නමට අකුරු දෙන්නේ. අපි කිව්වා ඉතාම පැහැදිලිවම වරදාන නම තමයි ප්‍රතිගාත්මක වෙන්නේ කියලා. නම හදන්නේ මම තමයි, නම හදන්නේ නම ඝනපීඨවන්නේ මම. නම් විශ්වවිද්‍යාලයට වැඩි කාලයක් ඔබට දෙනවා ඔබේ ළමයා උපන්න ගමන් අපිට කතා කරන්න කියලාත් මම නැවත නැවතත් කියනවා. මොකද නම ලැබීම වැදගත් වෙනවා, විවාහය වැදගත් වෙනවා, අසනීපයකට කරන දේ වැදගත් වෙනවා. මේ සියල්ලම අපිට කළ දෙන්න පුළුවන් ජ්‍යොතිෂයෙන්. හැබැයි මේව කරන්නේ කිසිම ශාස්ත්‍රානුකූල ක්‍රමයකට මිසක් වෛද්‍යවරුන්ට පහර ගහන්නවත් කරන අනිත්‍යයට පහර ගන්නවා. නැත්තම් ලෝකයේ දියුණු සංස්කෘතියත් එක්ක යන්න ගණවන් තමයි මේක කරන්නේ. අපි ඒ දියුණු සංස්කෘතියට අත්වැලක් දෙනවා මිසක් ඒ දියුණු සංස්කෘතියට පා පහරක් ගන්න අපි කොයිලාවකට උත්සාහ ගන්න නැහැ කියන එක මතක් කරන්න පුළුවන්. ඔබට ලැබෙන වර්ෂයේ යහපත් වර්ෂයක් වේවායි. ඔබට අවශ්‍ය වෙලාව කතා කරන්න එන්න. ඔබ බොල්ලත සඳහන ගණේ මුල් අතර බොල්ලත 65 45 ජයකොඩි මාවත බොල්ලත කියන ගෙදරට එන්න. මේ අවුරුද්ද පටන් ගන්නේ ජනවාරි පළවෙනිදා තින්නේ බොල්ලත. ඒ කියන්නේ සමුදා ගහරුවල තමයි එහි ඉන්නේ. අනිත් දවස් 5 ඉන්නේ 65 25 කැන්දේනවත්ත පාර 3 වෙනි මාවතේ, කැන්දේනවත්ත පාරේ 3 වෙනි මාවතේ 65 25 කියන ස්ථානයේ තමයි ඉන්නේ පන්නිමිටියේ. 077 311 35 80 හැම වෙලාවෙම විරුද්ධයි. විශේෂයෙන් මතක තියාගන්න මේ දුරකථන යම්කිසි විදියකින් මැදගම ප්‍රදේශයේදී ක්‍රියාත්මක නොවුණත් ඒ දුරකථන තුන අංක තුනක් දීලා තියෙනවා. මේ තුනෙන් එකක් හරි ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව ඔබ ඒ කතා කරලා කතා කරනකොට අපිට
දුරකථන කීපයක්ම දෙන්න පුළුවන්. මං හිතනවා දුරකථන ක්‍රියාත්මක වෙනවා කියලා ඒ ප්‍රදේශයේදී. මං ඊට අමතරව ඒ දුරකථන වලට බින්දුව අපිට පුළුවන් ඔබට අපේ sbrsendat@gmail.com කියන ඒ වෙබ් අඩවියට යන්න ඊමේල් වලටත් දෙන්න පුළුවන්. එයා ඕනම ආකාරයකින් කතා කරලා සම්බන්ධ වෙන්නේ සම්බන්ධ වීමෙන් ඔබට අවශ්‍ය ප්‍රතිඵලය එදාම ලබා දෙන්න පුළුවන්. ඒ වෙලෙම කරුණු කියලා දෙන්න පුළුවන්. ප්‍රතිභාගයේ වෙබ් අඩවිය www.sidmathireka.lk වෙබ් අඩවිය sbrsendrath@gmail.com ඊමේල් ලිපිනේ, ඒ වගේම WhatsApp, Viber, Skype මේ ඕනෑම නවීන තාක්ෂණයක් ඔස්සේ මෙතුමාව සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබෙන. එහෙමනම් තව බොහෝ දේවල් කතා කරන්න ඉතුරුයි. අපි ඊළඟ අරුද්දේ සිරු දේවල් කතා කරමු. යාච මහත්මයා, එහෙමනම් ලබන්න ආව අලුත් අවුරුද්ද සුබ නව වසරක් වේවා කියලා මුතුමාට ප්‍රාර්ථනා කරමු. ලබන්න තියෙන අලුත් අවුරුද්ද ඇත්ත වශයෙන්ම මම නැවතත් කියනවා අපේ රටට ජාතියටත් රජයටත් විශේෂයෙන්ම තියෙන ආයතනයේ සභාපතිතුමා අතුල් කාර්ය මණ්ඩලයටත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව නෙමෙයි, ඒ සිද්ධ වෙනවා 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 වෙනවාමයි හොඳ කාර්යයක් බවට පත් වෙනවා. ඒ ආශිර්වාදයේ ඒ අදිෂ්ඨානයේ සමගින් ලබන නව වසරේ අපි නැවතත් හමු වෙමු සිත් මෙරේකාවෙන්. හැමෝටම වාසනාවන්ත සතියක්.